සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ යාකොබ් 2:26 පදයේ අග කොටසයි. ක්‍රියාවලින් වෙන් වූ ඇදහිල්ලද මැරී තිබේ. එක්තරා සන්ධ්‍යාවක ගම්මානයක් හරහා හැමු සුලිසුලං සහිත චණ්ඩ මාරුත්‍යයක් හේතුවෙන් අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් පවුලක දේපලක්ව තිබුණු ධාන්‍ය ගබඩාවක් මුළුමනින්ම විනාශ වුණා. ඊළඟ දවසේ උදෑසන දේවස්ථානට යමින් සිටි යුවලක් සිදු වී තිබුණු හානිය දැකලා ඔවුන්ට උදව් කරන්නට පුළුවන්න්නේ කෙසේදයි කල්පනා කළා. ඔවුන් නතර වී ඒ පවුල සම කතා කළ විට සුන්බුන් ඉවත් කර එතන පිරිසිදු කර ගැනීම සඳහා ඔවුන්ට උපකාර අවශ්‍යව තිබෙන බව දැනගත්තා. ඉක්මනින්ම ඔවුන් ආපසු හැරි නිවස බලා ගියේ සුරිසුලගෙන් අවුල් වී තිබුණු ගොඩනැගිල්ල පිරිසිදු කිරීම සඳහා ඇඳුම් මාරු කරගෙන එදින නැවත සිටීම සඳහාද සූදානම්ව පැමිණීමටයි. ඔවුන්ම පවුලට උපකාර කරමින් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාවට නැංවුවා. යාකොබ් 2:26 පවසා තිබෙන්නේ ක්‍රියාවලින් වෙන් වූ ඇදහිල්ල මැරී තිබේ යනුවෙනුයි. තමා යන්නේ කොහේදැයි නොදන්නා විට පවා කීකරුව දෙවන් වහන්සේ අනුගමනය කළ ආබ්‍රහම්ගේ ආදර්ශය 23 පදේ යාකොබ්තුමා ඉදිරිපත් කර තිබෙනවා. උත්පත්ති 12:1-4 දක්වා පද, උත්පත්ති 15:6 පද, හෙබ්‍රෙව් 11:8 පදය තුළ මේ සම්බන්ධයෙන් වන කරුණු දකින්නට පුළුවන්. යෙරිකෝ නුවර පරීක්ෂා කරන්නට පැමිණි ඔත්තුකරුවන්ව සංගවා තබා ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ කෙරෙහි තම විශ්වාසය පෙන්වූ රාහබ් ගැනද 25 පදයේ යාකොබ්තුමා සඳහන් කර තිබෙනවා. යෝෂුවා 2 පරිච්ඡේදයේ සහ යෝෂුවා 6:17 පදය තුළ මේ සම්බන්ධයෙන් වන කරුණු දකින්නට පුළුවන්. යාකොබ් 2:14 පදයට අනුව තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්නම් එයින් ඔවුන්ට ප්‍රයෝජනක් සිදුවෙන්ට යන්නේ නැහැ. ඇදහිල්ල යනු ගසක මුලට උපමා කළොත් යහපත් ක්‍රියා යනු එහි පළවලට උපමා කළ හැකි. අපට ඒ දෙකම හොඳින් තිබෙන බවට වග බලාගත යුතුයි යනුවෙන් එක්තරා දේව සේවකයෙක් පවසා තිබෙනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය අපගේ යහපත් ක්‍රියා නොව අපගේ ඇදහිල්ලයි. මන්ද ගලාති 2:16 අනුව අපව ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙනයි. නමුත් අපගේ ඇදහිල්ල ඔප්පු කළ හැකි වන්නේ අපගේ ක්‍රියාවලිනුයි. ඒ නිසා අපට ඒ දෙකම හොඳින් තිබෙන බවට වග බලාගත යුතු වෙනවා. අපි මෙනෙහි කරමු. අපි යහපත් ක්‍රියා කිරීම වැදගත්යි අපි සිතන්නේ ඇයි? දෙවන් වහන්සේට තිබෙන ප්‍රේම නිසා අපිට කිරීමට හැක්කේ මොනවද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ තුල ඇදහිල්ලෙන් සහ ඔබ වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් අද ඔබ වහන්සේට සේවය කරන්නට අපට හැකි වේවා. ආමෙන්.